රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය බංග්ලාදේශයෙන් ගත් ණය ගෙවීම ආරම්භයි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක් ගෙවයි උද්දමනය පාලනය වුණත් ජනතාවට සහනයක් නැහැ වසන්ත අතුකෝරල කියයි ඉන්දියාව චන්ද්‍රයන් 3 හඳට යවද්දී අරපු රොකට්ටුව හොයාගන්නවත් බැරි තාමත් ණය ගෙවන අපේ නාස්තිකාර ව්‍යාපෘති ගැන අද ටෙලිවිකියෙන් දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක් ණය ලෙස ලබාගෙන තිබුණා එම ණය මුදල් යලි ගෙවීම මේ වන විට ආරම්භ කර ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය පවසන්නේ එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක මුදලක් ශ්‍රී ලංකාව ගෙවා ඇති බව බංග්ලාදේශ මහ බැංකුව පවසනවා ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක ණය මුදල ආපසු ගෙවීම ආරම්භ කර තිබෙනවා එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක් ගෙවා ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ බංග්ලාදේශ මහ බැංකුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා අදාළ වාරිකය ලැබුණු බවයි ශ්‍රී ලංකාව අගෝස්තු මාසයේදී තවත් වාරිකයක් ගෙවීමට අපේක්ෂා කරන බවද මහ බැංකු නිලධාරීන් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා මෙරට ආර්ථික හා දේශපාලන අර්බුදය උග්‍ර වීමත් සමග ශ්‍රී ලංකාවට විදේශ ණය දරාගත නොහැකි තත්වයකට පත්වුණා. මෙම තත්වය සැලකිල්ලට ගෙනයි ආපසු ණය ගෙවීමේ කාලය බංග්ලාදේශය කිහිප වතාවකදීම කල් දැමීමට පියවරගෙන තිබුණේ. මේ අතර ඉන්දියාවෙන් වෙනත් රටවලට අපනයනය කරන ලොකුළු උණු කිලෝවක් සඳහා අය කරන බද්ද ඉහළ දැමීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමග මෙරට ලොකුළු උණු මිල සී ග්‍රේන් ඉහළ යමින් පවතිනවා. ඇයි විලඳ අමාත්‍යාංශය මේකට මැදිහත් නොවන්නේ? ඉන්දියාවේ බද්ද පනවනවා පෙරේදරෑ එදා මේරටේ නිෂ්පාදනය කරන්න පුළුවන් ලුණු සහ අල කියන යාති දෙකම 95%ක් අපි ගෙන්නන්නේ ආනයනය කරලා. මේකෙදි මම මගේ වැඩපිළිවෙල කියද්දි මට තියෙනවා විශාල වගකීමක් කොහොමද රටේ ජනතාවට අවශ්‍ය කරන බඩු ටික ගෙනත් දෙන්න. එහෙම නැතුව ගියොත් රටේ ජනතාවට වෙන්නේ බඩගින්න ඉඳලා ජීවිතය ගෙනියන්න බැරි තත්යකට මේ රට පත් වෙනවා. මේ අතර මෙරට උද්දමනය සම්බන්ධයෙන් මහාචාර්ය වසන්ත අතුකෝරල මෙලෙස අදහස් පළ කළා. උද්දමනයේ යම් ආකාරයකට පාලනය වෙලා තිබුණට ඒ තුලින් ජනතාවට සැලකිය යුතු ආකාරයේ වාසියක් හිමි වෙන තත්ත්වයක් උදා වෙලා නැහැ. 2021ට සාපේක්ෂව සංසන්දනය කරලා බලනකොට මේ වෙනකොට ඇත්තටම භාණ්ඩ හා සේවාවන්ගේ සාමාන්‍ය මිල මට්ටම 100%ට 102%කින් වගේ වැඩිවීමක් පෙන්නුම් කරනු ලබනවා. ආහාර කාණ්ඩයේ උද්දමනය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. භාණ්ඩවල මිල වැඩිවීමේ වේගය දැන් යම් ආකාරයකට පාලනය වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ ඒ තුලින් ජනතාවගේ මූර්ත ආදායම වැඩි වෙනවා කියලා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 350 වන ටෙලිවැකිය. රුසියාව හඳට යවපු ලූනා 25 සඳ මතට කඩාන වැටෙනකොට අසල්වැසි ඉන්දියාව සඳට රොකට් යවනවා නේද? චන්ද්‍රයාන් 3 හෙට සඳ මතට ගොඩ බාන්න නියමිතයි. ඔය ඉන්දියාවේ අගමැති මෝදි 2047 දී ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් කරනවා කියලා පුරොන්දුවක් දෙනවා. කරයිද නැද්ද ආයේ එයි දිනයිද නැද්ද කියන්ට බෑ. හොඳේ එහෙම තමයි මේ ආසියානු දේශපාලනේ පොරොන්දු ලොරි පිටින් දෙන්නේ. හැබැයි මොනවා වුණත් මේ හඳට රොකට්ටුවක් යවන්න තරම් ඉන්දියානුව දක්ෂ වෙලානේ නේද?
අපේ ජනපතිත් මේ ඉන්දියාවට මේ අවුරුද්දකට විතර පස්සේ ඒ කියන්නේ 2048 දී අපේ රට සංවර්ධිත රාජ්‍යයක් කරනවා කියලා පොරොන්දු වෙලා තියෙන්නේ. හොඳේ. හැබැයි ඉතින් හන්දට රොකට් යවනවා තියා බිත්තරයක් හදාගන්න බැරි වෙච්ච රටක් නේද? ඔය 2048 දී මේ සංවර්ධිත රාජ්‍යයක් හදනවා කියපු ජනපති රනිල්ට වෙලා තියෙන්නේ හන්දට යන රොකට් දිහා බලන ලෝකයේ වටේ ණය හිඟමනේ යන්ට නේද? තියෙන දේවල් විකුණලා දාන්න. හොඳේ. ඉන්දියාව මේ තමන්ගේ රටෙන් පිටරට යවන ලුකුලූණු ගෙඩියට 40%ක බද්දක් ගන්නකොට අපේ ලුකුලූණු වලට උණ සන්නිපාතය හැදෙනවා නේද? ඉන්දියාව මේ තමන් පිටරට යවන ලුකුලූණු වලටයි බද්ද ගෙව්වේ. අපේ දේශීය ලූණු ගෙඩියත් ගෙඩිය නෙවෙයි මේ කිලෝව රුපියල් 100කින් විතර එකපාරට ඉහළ ගියා නේද? ඉන්දියාවට මේ උණ ගන්නකොට අපිට උණ සන්නිපාතය හැදෙන තරමටම අපේ බැඳීම් ශක්තිමත් වෙලා නේද? හරි, අපි රොකට් කතාවටම එමුකෝ නේද? ඉන්දියාව තාම දුප්පත් කෝටි 140ක විතර ජනගහනයක් ඉන්න රටක්. අද ලෝකේ වැඩිම ජනගහනය ඉන්නේ ඉන්දියාවේ. චීනියත් පරද්දලා අවසන්. ඉන්දියාව පුරා තියෙන ප්‍රධාන නගර අගනගරේත් ඇත්තටම තියෙන්නේ තාම වැඩි හරියක් පැල්පත්. එහෙත් මේ ඇති අයට තියෙනවා අපේ වගේම තමයි නැති උන්ට නැත්තටම නැහැ. දූෂණේ වංචාව ඉන්දියානු දේශපාලනඥින්ගෙත් රුධිරගත වෙලා තියෙන්නේ. හොඳේ, අපේ වගේමයි. හැබැයි අපේ තරම් ඔය ව්‍යාපෘති වලින් හොරා කන්නේ නැහැ. දැන් ඉතින් චන්ද්‍රයාන් 3 කොහොම හරි හෙට හඳට මේ ගොඩ බහිනවනේ නේද? ඒකට අපේ මතකද? මෙහෙත් රොකට් ඇරියනේ මතකද? අර මේ සැට් රොකට්ටු අර ඩීසියාච්චිගේ මැනික් මල්ල වගේමයිනේ නේද? ඒක දුන්න කෙනෙකුත් නැහැ, හම්බ වුණ කෙනෙකුත් නැහැ, තිබ්බ තැනකුත් නැහැ නේද? ඩීසියාච්චිගේ මැනික් මල්ල විකුණනකොට ගත්ත කෙනෙකුත් නැහැ. නමුත් සල්ලි තියෙනවා නේද? ඒ වගේ තමයි අර මේ සුප්‍රීම් සැට් රොකට්ටුව ඇරියා ඇරියාමයි නේද? ඒක මේ විශ්වයේ කොහේද කියලා තම කවුරුත් දන්නේ නැහැ. මේක ඇත්තටම හැබැයි විහිළුවක් වගේ පෙන්වන්නට විහිළුවක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. මේ රොකට් එකේ ඩොලර් ණය ප්‍රමාණය අද ඇත්තේ අපේ කරපිට. අපේ කරපිට. හරිද? එදා රොකට් විද්‍යාඥ රෝහිත රාජපක්ෂ 2012 නොවැම්බර් 27 වෙනිදා සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව ගුවන් ගත කළ බව කිව්වා. ඔබට මතකයිද? 2012 මේ දෙසැම්බර් 8 වෙනිදා ඔය හැන්සාඩ් වාර්තාවේ මේ වැදගත් ශීර්ෂ පාඨයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව ගුවන් ගත කිරීම විදුලි සංදේශ තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමාගේ ප්‍රකාශය කියලා. හොඳේ, ඒ ප්‍රකාශය එදා කරේ රංජිත් සිඹලපිටිය. හරිද? ඒ ප්‍රකාශය මෙන්න මෙහෙම තියෙනවා. සුප්‍රීම් සැට් නිසා ශ්‍රී ලංකාවේ ආයෝජන සීග්‍රීන් ඉහළ යනු ඇත. රොකට් එක නිසා. හොඳේ, ශ්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට මෙය රුකුලක් වෙනවා. මොකද්ද රුකුලක් වෙන්නේ? අර අරපු රොකට් එක. හරිනේ, මේ අය පෞද්ගලික සමාගමක් වුවද ශ්‍රී ලාංකීය ව්‍යාපාරයක් ලෙස මෙන්ම ජාතියක් ලෙසද අපගේ ඉදිරි ගමනට තොරතුරු තාක්ෂණයේ ප්‍රගමනය වේගවත් කිරීමට මේ අතිශය සුවිශේෂී අවස්ථාවක්. මේ ගැන අප සුභවාදීව සිටිය යුතුයි කියලා තමයි ඉතින් එදා ඔය පාර්ලිමේන්තුවේදී එහෙම හැන්සාඩ් එහෙම ගතවෙන්ට මේ උන්දලා කිව්වේ. ඊට පස්සේ එදා ඒ රොකට්ටුව පිළිබඳව ඒ රොකට් විද්‍යාඥ රෝහිතගේ මේ පූර්වගාමී කටයුත්ත පිළිබඳව රටක් සුභවාදී අපේක්ෂා සහගතව බැලුවේ එදා එහෙම තමයි ඉතින් මේ කිව්වට පස්සේ. හරිද? එදා ඒ සුප්‍රීම් සැට්ලගේ පළමු සහ දෙවන අදියර සඳහා ඔවුන්ගේ මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 2.38ක් කොහොම තමයි තියෙන්නේ. හොඳේ, මේ ව්‍යාපෘතියේ ඉතිරි මුදල් ඔක තමයි වැදගත් වෙන්නේ. මේ ව්‍යාපෘතියේ ඉතිරි මුදල් විදේශ බැංකුවකින් ලබා ගන්නා ණය මුදලක් මගින් සපයා ගනු ලැබේ. එහෙම කියලා තමයි එදා සඳහන් වුණේ. එතන තමයි රහස තියෙන්නේ. අපේ රජයට අමතරව ඔය පෞද්ගලික අංශයත් විදේශ ණය ගන්නවා. පෞද්ගලික අංශයත් විදේශ ණය ගන්නවා. රාජ්‍ය හෝ වේවා, පෞද්ගලික අංශය හෝ වේවා, ඔය ගන්න විදේශ ණය ආපසු ගෙවන්ට වෙන්නේ රටක් ලෙස අපටයි. ගෙවමින් ඉන්නෙත් රටක් ලෙස අපි. අන්තිමට අරපු රොකට්ටුවකුත් නැහැ, ලැබුණු තොරතුරු තාක්ෂණයකුත් නැහැ නේද? අර කඩම් වැටුණු හරින්ගේ Google බැල්ම වගේ ඈ. ඔක තේරුම් ගන්න. මේ රට දුප්පත් වෙන්න හේතු මොනවද කියලානේ අපි ලියමින් හිටියේ. ඔබට මතකනේ අතරමැද්දේදී මේ මාතෘකාව වෙනස් වෙනකොට පොඩ්ඩක් වෙනස් වෙනවා. නමුත් එක දිගටම ලියනවා. එක් ප්‍රධාන හේතුවක් තමයි මොකක්ද? මේ ගත්ත ණය අරන් තියෙන්නෙම ඕන් ඔය ජාතියේ රොකට් අරින්ට. හොඳේ, ප්‍රතිඵල නැති වැඩවලට.
රටට ප්‍රතිඵල නැති වැඩවලට රටට ණය විතරක් ඉතුරු වෙන උණ්ඩලට ප්‍රතිලාභ ලැබෙන රටට මෙලෝ වැඩක් නැති ව්‍යාපෘති හරිද දැන් මේවා මේ රාජපක්ෂලා පිට විතරක් තියලා හරිද පුහුල කපන්න අපිට ඕනේ නැහැ හරිද එහෙම පුහුල් කපන්න අපි ලෑස්ති නැහැ ඔය පාර්ලිමේන්තුවේ බහුතර විපක්ෂය එදා නිහඬව නිස්කාරණ මේ ව්‍යාපෘති වලට නිහඬව දක්වපු නිහඬ පිළිවෙත හරිද එනිහඬ බව මේ රට නායකන්දක හිර කර බව මතක් කරන්ටම අවශ්‍යයි හරිද ඔය 225න් ඒකයි අපි හැමතිස්සම කියන්නේ බොහෝ පිරිසක් මේවට වග කියන්න ඕනේ කියලා ගැලවෙන්න බෑ හොඳේ දැන් තවත් මේ ජාතියේ නාස්තිකාර ව්‍යාපෘති රට ඩොලර් ණය උගුලක හිර කරපුවා ගැන තොරතුරු ලියන්නම් හොඳේ එහෙම කියමින් ඔය ඉදිරියටත් මේ ජාතියේ ව්‍යාපෘති තමයි එන්නේ හරිද ගමේ පාර කාපට් කරගන්න බැරි වුණාට මගේ අම්මේ මාර ව්‍යාපෘති ඉස්සරහට එන්න නියමිතයි ණය හම්බෙනකොට ලুকু ව්‍යාපෘති වලට මේ උන්දල හරි ආසයි ඒ උන්දලා හරියටම එහෙම ඔය යෝජනා කරපු ලুকু ව්‍යාපෘති එහෙම හැදුවා නම් මේ රටට මේ කලයන්ට විදිහක් නැහැ හරිද අපිට හඳේ ගෙවල් හදන්නත් තිබුණා කියලා අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා නාස්තිකාර අති විශාල ව්‍යාපෘති වලට එරෙහිව නැගී සිටින ජන පෞරක් නිර්මාණය කළ යුතුමයි කියලා ටෙලිවැකිය මතක් කරනවා ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්